මිනිමරුම කියන්නේ මිනිස්සෙකුට වෙන්න පුළුවන් නරකම දෙයක්. මිනිමරුම් කරන මිනිමරුවන්ට කවදම හරි මේ වරදට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ලෝකීය පුරා සිදුවුණු මිනිමරුම් අතරින් විශේෂ විදිහට සිදුවුණු මිනිමරුම් වලට සමාජයේ අවධානය යොමු වීම සාමාන්‍ය කාරණාවක්. අපි මේ කියන්නේ යන සිදුවීම් දෙවන ලෝක යුද්ධ කාලයෙන් පස්සේ සිදුවුණු ලෝක ප්‍රසිද්ධ වුණු සිදුවීමක්. අවුරුදු 70ක් ඉක්ම වූවත් අදටත් මේ මිනිමරුම අභිරහසක්. එලිසබෙත් ෂෝට් මිනිමරුම හෙවත් බ්ලැක් ඩේලියා මිනිමරුම ගැන තමයි අද අපි කතා බහ කරන්නේ. කාලෙන් කාලෙට බ්ලැක් ඩේලියා මිනිමරුම සම්බන්ධයෙන් විවිධ මත පළ වුණත් මිනිමරුමේ ඝාතකයාව සොයා ගන්න පොලිසියට පුළුවන් උනේ නැහැ. ඒ වර්ෂ 1947 ජනවාරි 15 වෙනිදා ලොස් ඇන්ජලිස් නුවරට සමීපයේ තියෙන ජනාකීර්ණ ප්‍රදේශයකින් හදිසියෙම මලසිරුරක් හම්බ වෙනවා. මේ මලසිරුර තරුණියකගේ බවත් ඇය එලිසබෙත් ෂෝට් නැමැති 22 වරුදි තරුණියක් බවත් හඳුනා ගන්නවා. මේ මිනිමරුම ඊටම අමානුෂික විදිහට තමයි කරලා තිබුණේ. එලිසබෙත් ෂෝට් කියන්නේ එරට චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධව නැගී එන නිලියක්ව සිටි තරුණියක්. ඒ නිසා බොහෝ දෙනෙක් ඇගේ මිනිමරුමට වගකීයුත්ත හම්බ වෙනකන් බලාගෙන හිටියා. මේ සුරූපී තරුණියගේ මලසිරුරේ ඉන ප්‍රදේශය ඊටා සාහසික විදිහට කපා කොටා තිබුණා. ඒ වගේම ඇයගේ අතුණු බහන් සම්පූර්ණයෙන්ම ශරීරයෙන් එළියට ඇදලා සිරුරට යට කරලා තිබුණා. ඇයගේ ශරීරයෙන් සමේ කොටස් පවා ඉවත් කරලා තිබුණා. මේ මරණය සිදු කරන්නට කලින් ඇයගේ අත් දෙකයි කකුල් දෙකයි තදින්ම බැඳලා තිබුණු බව අත්පාවල තිබුණු ලකුණු වලින් පොලිසිය වටහා ගත්තා. මේ මිනිමරුම ගැන පොලිසිය පුදුම වුණු කාරණාවක් වෙන්නේ මලසිරුරෙන් සම්පූර්ණයෙන්ම රුධිරය ඉවත් කර තිබීමයි. ඒ වගේම සිරුර සැර පෙට්‍රල් වැනි ද්‍රව්‍යකින් සෝදා තිබුණා. ඇගේ මුහුණ තරුණු විදිහට විකෘති කරලා තිබුණා වගේම කට කන ළඟට වෙනකන් දෙපැත්තට ඉරලා තිබුණා. ඒ වගේම මුහුණට බරපතල හානි ගොඩක් සිදු වෙලා ඒ තුවාල කැලල් ගණන් කිරීමටත් බැරි තරම් මුහුණ විකෘති වෙලා තිබුණා. එලිසබෙත් ෂෝට්ගේ මලසිරුර හමු වී සතියක් ගත වෙන විට ලොස් ඇන්ජලිස් හි පුවත්පත් සංස්කාරවරයෙකු වූ ජේම්ස් රිචඩ්සන්ට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබෙන්නේ ඔහු නොහිතපු වෙලාවකයි. ඔහු එලිසබෙත් ෂෝඩ්ගේ ඝාතකයා බව පැවසීමත් එක්ක ජේම්ස්ගේ ඇඟ කිලිපොලා යනවා. මිනිමරුවා ඔහුට පවසා තියෙන්නේ එලිසබෙත්ගේ අත්‍යවශ්‍ය ලියකියවිලි තැපෑලෙන් ඔහුට ලැබීමට සලස්වන බවයි. ඒ කිව්ව වගේම දවස් 4කට පස්සේ ජේම්ස්ට තැපෑලෙන් පාර්සලයක් ලැබෙනවා. ඒ පාර්සලේ තියෙන්නේ එලිසබෙත් ෂෝඩ්ගේ උපන්න සහතිකය, විසිටින් කාඩ්, ඇය ජීවත්ව සිටි කාලයේ ඡායාරූප කිහිපයක්, නම් ලැයිස්තුවක් සහ ඇයට සම්බන්ධ විවිධ පුද්ගලයින්ගේ නම් සහ ලිපින ලියපු ඇගේ කියලා කියන්න පුළුවන් පොතක්. ජේම්ස් රිචඩ්සන් මේ ගැන වහාම පොලිසිය දැනුවත් කරනවා. ජේම්ස්ට ලැබුණු ලියකියවිලි වලින් අනාවරණය වුණේ එලිසබෙත් ෂෝට් ජීවත් සිටි කාලේ පුරුෂයින් විශාල ප්‍රමාණයකට ලිංගික පහස දෙනවා කියලා පොරොන්දු දීලා ඒ අයගෙන් මුදල් සහ තෑගි අරගෙන තියෙනවා කියලයි. ඒත් ඇය ඒ සියලු පොරොන්දු ඉෂ්ට කරලා නැති බවත් පොලිසිය සොයා ගන්නවා. එලිසබෙත් ෂෝට් ඇමරිකාවේ චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ නිසාත් ඇයගේ ප්‍රසිද්ධිය නිසාත් ඇයට මුහුණ දෙන්න වුණු අසාමාන්‍ය මරණය නිසාත් ඇමරිකාවේ අවධානය මේ මිනිමරුම වෙත යොමු වුණා. බොහෝ දෙනාගේ අදහස වුණේ ඇය ජනප්‍රිය රෝමත් තැනැත්තියක් නිසා කවුරුන් හෝ පලිගැනීමේ ක්‍රියාවක් විදිහට මේක සිදු කරන්න ඇති බවටයි. මාධ්‍යවේදීන් පුවත්පත්වල වාර්තා කිරීමේදී ඇය බ්ලැක් ඩේලියා කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්න පටන් ගත්තා. ජේම්ස්ට ලැබුණු ලියකියවිලි වලින් ඉක්මනින්ම මිනිමරුවා හොයාගනී කියලා හැමෝම හිතුවත් මේ ප්‍රශ්නය එන්න එන්නම ඇමරිකාවේ පොලිසියට අමාරු එකක් වුණා. පොලිසිය ලොස් ඇන්ජලිස් නගරය පීරා පර්යේෂණ කටයුතු දියත් කළා. මේ පර්යේෂණ වලින් හරිම අසාමාන්‍ය සිදුවීමක් තමයි සිද්ධ වුණේ. ඒ කියන්නේ කාටවත් විශ්වාස කරගන්න බැරි දෙයක් තමයි සිද්ධ වුණේ. ඒ තමයි එලිසබෙත් ෂෝට්ව ඝාතනය කළේ තමන් බව 60 දෙනෙක් විතර පාපොච්චාරණය කිරීම. පොලිසිය මේ සිදුවීම නිසා විශාල ගැටලුවකට මුහුණ දුන්නා. මේ පුද්ගලයන්ගෙන් වඩාත්ම සැක සහිත පුද්ගලයන් 12 දෙනෙක් රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරලා තියෙනවා. ඒත් මේ ප්‍රශ්න කිරීම වලින් අනාවරණ වුණේ මේ කිසිම කෙනෙක් එලිසබෙත්ගේ මිනිමරුමට සම්බන්ධ නැති බවයි. මේ නිසා මේ මිනිමරුම තව තව සංකීර්ණ වෙනවා. බ්ලැක් ඩේලියා මිනිමරුමේ ඝාතකයා සමාජයට එළි වෙනකන් හැමෝම බලාගෙන හිටියා. මේ මිනිමරුම ගැන සමාජයේ ගොඩක් අය විවිධ මත පළ කරා. ගොඩක් දෙනෙක් අදහස වුණේ එලිසබෙත් බොරු පොරොන්දු දුන්න පෙම්වතෙක් මේ ඝාතනය සිද්ධ කළා කියලා.
නැත්නම් මේක සමූහ ඝාතනයක් වෙන්න පුළුවන් කියලා ඇතම් අය මත පළ කරා. ඒත් අවුරුදු 70ක් ඉක්ම වුවත් බ්ලැක් ඩේලියා මිනිමරුම ගැන කිසිම හෝඩුවාවක් හොයාගන්න පොලිසිය අසමත් වුණා. ඇයගේ මිනිමරුම කළ බවට පිළිගත් පුද්ගලයන් එසේ කරන්නට ඇත්තේ කුමන අදහසකින්ද කියන එකත් ගොඩක් අයට ප්‍රශ්නයක් වුණා. 2017 වෙනකන් බ්ලැක් ඩේලියා මිනිමරුම තිබුණේ නොවසඳුණු එකක් විදිහටයි. කොච්චර කාලයක් ගියත් බ්ලැක් ඩේලියා මිනිමරුම ගැන තිබුණු උණුසුම් බව සම්පූර්ණයෙන්ම අඩුුනේ නම් නැහැ. මේ වාතාවරණය අතරේ හදිසියෙම බ්‍රිතාන්‍ය ජාතික ප්‍රසිද්ධ කතුවරයක් වුණු පීයු ඊට්වෙල් විශේෂ ප්‍රකාශයක් සිදු කරනවා. ඒ බ්ලැක් ඩේලියා මිනිමරුම විසඳු බවට වූ පුවතයි. මේ පුවතෙන් ගොඩක් අය කැළඹීමකට පත් වුණා. පීයු ඒ පිළිබඳ පොතක් නිකුත් කරලා තිබුණා. මේ පොතේ බ්ලැක් ඩේලියා මිනිමරුම ගැන තොරතුරු රාශියක් අඩංගු වෙලා තිබුණා. පීයුට අනුව එලිසබෙත් ෂෝඩ්ගේ ඝාතකයා වුණේ ලෙස්ලි ඩිලන් කියන පුද්ගලයායි. ලෙස්ලි ඩිලන් මෙම ඝාතනය පිළිබඳ ප්‍රශ්න කරලා සැක නැති නිසා නිදහස් කරපු පුද්ගලයෙක්. ලෙස්ලි මේ ඝාතනය සිදු කොට තිබුණේ කුලියට මිනිමරණ පුද්ගලයෙකු වශයෙන්ුයි. ඔහුට මේ මිනිමරුම කරන්න කොන්ත්‍රාත්තුව බහර දීලා තිබුණේ හොලිවුඩ් කර්මාන්ත ශාස්ත්‍රයට සම්බන්ධ ප්‍රබල පුද්ගලයෙක් වූ මාක් හැන්සන් නැමැති පුද්ගලයා විසිනුයි. ඔහුත් මේ සිද්ධියට සැක සහිතව අත්අඩංගුවටගෙන නිදහස් කළායෙක් වුණා. පීයු මේ කරුණු දක්වලා තිබුණ පොතේ වැදගත්ම දෙයක් වුණේ සංස්කාරක රිචඩ්සන්ට ලැබුණු ලිපින සඳහන් පොතේ අයිතිකරුවා වුණේ හැන්සන් කියන එකයි. එලිසබෙත් සහ ඇගේ මිතුරියක් ඇය මිය යන්නට කලින් හැන්සන්ගේ කුලී නිවසක නවා තැන්ගෙන තිබුණා. පීයුට අඩුව හැන්සන් එලිසබෙත් ෂෝට්ට කැමැත්තෙන් ඇගේ අතපතා ඇය පසුව පැමිණි පුද්ගලයෙක්. නමුත් එලිසබෙත් ෂෝට් ඔහුගෙන් විවිධාකාරයේ වාසි අරගෙන ඔහුව දීර්ඝ කාලයක් රවටා තිබෙනවා. මේ හේතුවෙන් ඔහු ඇයත් එක්ක පසුබුණු වෛරයේ ප්‍රතිඵලයක් විදිහට කුලී මිනිමරුවෙක් යොදවලා ඇයව සාහසික විදිහට ඝාතනය කරන්න කොන්ත්‍රාත්තුවක් දීලා තිබෙනවා. ලෙස්ලි ඩිලන් කියන්නේ කාලයක් මල් ශාලාවක සේවයේ නියුතු පුද්ගලයෙක්. ඒ නිසා ඔහුට ශාරීරික කපා කොටා දැනීම, රුධිරය ඉවත් කිරීම පිළිබඳ මනා අවබෝධයක් තියෙන බවයි පියෝගේ පොතෙන් අනාවරණය වෙන්නේ. ඔහු ඇයගේ මිනිමරුමට සම්බන්ධ බවට ප්‍රසිද්ධ වීම ගැන කැමැත්තෙන් හිටපු කෙනෙක්. පියෝගේ මේ පොතේ සඳහන් වෙන විදිහට පොලිසිය මේ ඝාතන සිද්ධිය ගැන කිසිම විදිහකින් ප්‍රසිද්ධ නොකරපු සමහර දේවල් ඩිලන් දැනගෙන ඉඳලා තියෙනවා. විශේෂයෙන්ම එලිසබෙත් ෂෝට්ගේ එක් කලවයක රෝස මලක පච්චයක් තිබුණු බවත්, මිනිමරුවා එය කපා ඉවත් කොට තිබූ බවත් ඩිලන් දැනගෙන සිටි බව පොලිස් සටහන් වලින් තහවුරු වන බව ඇය මේ පොතේ සඳහන් කර තිබෙනවා. ඒත් ඔහුට තිබුණු ප්‍රබල සම්බන්ධතා නිසා මේ හැම චෝදනාවකින්ම ඔහු නිදහස් වුණු බව ඇය ප්‍රකාශ කරලා තියෙනවා. පියු ඊට්වෙල්ගේ මේ ආන්දෝලනාත්මක මත තහවුරු කරන තවත් සාක්ෂියක් වුණේ කුඩා නවාතැන් පොලක අයිතිකරුවෙකු වුණු හෙන්රි හෝම්ෆන් නැමැත්තා පොලිසියට ලබා දී තිබූ කට උත්තරයයි. 1947 වසරේ ජනවාරි 15 වනදා උදෑසන ඔහුට සිය නවාතැනෙහි කැබින් කාමරයක තිබී ලේ වැකුණු කාන්තා ඇඳුම් කිහිපයක් හම් වූ බව ඔහු සඳහන් කරනවා. ඒ වගේම ඒ අවට සෑම තැනකම ලේ තැවරී තිබූ බවත් ඔහු දැක තිබෙනවා. නමුත් ඔහු එය එවෙලේ පොලිසියට නොකියා පිරිසිදු කර තිබෙනවා. ඒකට හේතුව විදිහට ඔහු සඳහන් කර තිබෙන්නේ පොලිසියවල රස්තය අදුවීමට ඇති අකමැත්තයි. පියු ඊට්වෙල්ගේ පොතේ සඳහන් වෙන්නේ මේ කැබින් කාමරයේ ජනවාරි 14 වෙනිදා නවාතැන් අරගෙන තියෙන්නේ ඩිලන් බවයි. ඒ වගේම එදින ඒ කැබින් කාමරයේ නවාතැන් අරගෙන තිබුණේ ඩිලන් බව හෝටලයේ ආගන්තුක පොත්පත්වල පවා සඳහන් වෙනවා. එලිසබෙත්ව මේ තරම් සාහසික විදිහට ඝාතනය කරන්න ඇය කරපු වරද මොකද්ද? ඇයව ඇත්තටම ඝාතනය කළේ කවුද? ඇය ඝාතනය කළේ කොහොමද? ඒ හැමදේම අදටත් අභිරහසක්. ඒත් මේ මරණය සිදු කරපු ආකාරය ගැන කිසිම විදිහකින් සාක්ෂි තහවුරු වෙලා නැහැ. හැම එකක්ම තිබුණේ කට උත්තර විදිහටයි. පියු ඊට්වෙල්ගේ පොතේ තිබුණු අදහස් කිසිම එකක් අදටත් තහවුරු කරගන්න පුළුවන් වෙලා නැහැ. අද වෙනකොට බ්ලැක් ඩේලියා ඝාතනයට සම්බන්ධ බවට සැක කරපු හැම කෙනාම ජීවතුන් අතර නැහැ. ඒ වගේම අදටත් මේ මිනිමරුම සිද්ධ කරේ කවුද කියන එක ගැන හරියටම තහවුරු කරගන්න පොලිසියට පුළුවන් වෙලා නැහැ. බ්ලැක් ඩේලියා හෙවත් එලිසබෙත්ගේ සාහසික මිනිමරුම අදටත් මතභේදාත්මක නොවිසඳුණු අභිරහසක්.